මේ පැකට් එකේ මුලින් ඉඳන් අඟල් 6ක් විතර මේ පැලේ වර්ධනයත් එක්ක මේ අතු බෙදීම් ආරම්භ වෙලා තියෙනවා. ඇතුලින් පහළට දැන් මේ එක කප්පාදුවක් කරලා නැහැ අපි. දැන් කරන්න තියෙනවා පළවෙනි කප්පාදුව. දැන් මේ ඔයාලා තියෙනවා කඳ මැදින් පොඩි පොඩි රිකිලි ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය මුල් කාලේ 0.5කින් පටන් ගත්තේ දවස් 15කට ගියා පස්සේ අපි ගෑන එකක් වගේ වර්ධනය කරලා වැඩි කරායේ පොර වර්ග. අද අපි මේකේ පළවෙනි කප්පාදුව කරනවා. අපි බලමු මේ පේපර්ස් වගාවකදී කොතනින්ද පළවෙනි කප්පාදුව පටන් ගන්නෙ සහ මේ කප්පාදුව කරලා ඉවර වෙලා කොහොමද අපි මේ ටැග් පොයින්ට් එක ලබා ගන්නේ කියලා අපි කතා කරමු. ඉතින් ස්මාර්ට් ටැග් YouTube නාලක අලුතෙන් බලගින්න සංගයෝ. ඉතින් subscribe කරන්න ඉතින් යාළුවනේ දැන් මේ හරිතාගාරයේ බෙල් පෙපර්ස් වගාවේ මාස එකහමාරයි මේ පැලේට. සාමාන්‍යයෙන් මාස එකහමාරක් වුණාම අඩි එකහමාරක් විතර මේ ශාකයේ වර්ධනය වෙනවා. සමහරක් පැල දිනවා අඩි දෙකක් විතර. පහුගිය දවස් ටික හොත්තට පහයවුන් දැන් තමයි අපිට වහින්නේ. මේ රිකිල ගස්කට වහින්නේ මේ දවස් කිහිපේ. නැත්තම් පහුගිය දවස්වල මේ හරිතාගාරයවත් ඉන්න බෑ ඒ තරම් රස්නේ. මේ මාස එකහමාරට මේ අඩියක් එකහමාරකට ආසන්න තමයි මේ ශාකයේ වර්ධනය වෙලා තියෙන්නේ. දැන් මේ ඔයාලට පේනවා මේ පැකට් එකේ මුලින් ඉඳන් අඟල් 6ක් විතර ගියාට පස්සේ මේ අතු බෙදීම ආරම්භ වෙලා තියෙනවා. ඇතුලින් පහළට දැන් මේ එක කප්පාදුවක් කරලා නැහැ අපි. දැන් කරන්න තියෙනවා පළවෙනි කප්පාදුව. දැන් මේ ඔයාලට තියෙනවා කඳ මැදින් පොඩි පොඩි රිකිලි ඇවිල්ලා තියෙනවා. ඒවා අපි නඩත්තු කරන්නේ නැහැ මේ වෙල් පෙපර්ස් වගාවේදී. මොකද මේ හැදෙන ගෙඩි ටික අපි හොඳම ගෙඩි ටිකක් වෙන්න ඕනි. නැත්තම් වෙළඳ පොලේදී අපිට ඒක ගැටලුවක් වෙනවා. ගෙඩි ගොඩාක් හැදුනවා. හැබැයි ඒවා එක එක විවිධ හැඩ වෙල් පෙපර්ස් ගිරියක් ගත්තාම එක හැඩයක් තියෙනවා. තක්කාලි ගිරියක් ගත්තාම මේක හැඩයක් තියෙනවා. ඒ හැඩයට මේ මිනිස්සු හුරු වෙලා ඉන්නේ. අපිත් කඩේට ගියාම බලන්නේ හොඳ පෙනුමක් තියෙන ගිරියක්. භෝගයක් අස්සන්නක් අපි වෙළඳපොළට දුන්නම අනිවාර්යෙන් ඒ වටිනාකම අපිට ලැබෙනවා අනිත් පැත්තට. නේද? අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මේ කප්පාදු කරගන්න ඕන. කප්පාදු කරලා ඉවර වෙලා හැදෙන ගෙඩි ටික අපි බලමු ඉදිරියේ. මම මේක වීඩියෝ එකට ගේන්නම් අනිවාර්යෙන්ම. බලමු කොහොමද ඒ වගේ හැඩේ ක්වලිටි එක. ඒ ක්වලිටි එක හොඳට තිබ්බම කප්පාදු හොඳට කරපුවම මේ ශාක පෝෂක පුරා ගන්නවා.
අවශ්‍ය තැනට විතරයි මේ ශාක පශු පුරා ගන්න. ඒ වගේම ගෙඩියේ පැහැය හැඩය හැමදේම අනිවාර්යයෙන්ම කප්පාදු වැදගත් වෙනවා. එහෙනම් මේ අපි පළමු කප්පාදු කරන්න පුළුවන්. දැන් මේ වගේ වැඩ පේනවා මේ වගේ රිකිලි ඇවිල්ලා තියෙනවා. ඒක කතුරක් භාවිතා කරන්න පුළුවන් නැත්නම් අතින් පුරුවා. නැත්නම් හොඳ තියුණු උපකරණයක් භාවිතා කරන්න අනිවාර්යෙන් මේක ජීවහාන වර්ණනය කරන්න. ඩෙටෝල් ටිකක් ඒ වගේම තද උණු වතුර නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් අපිට ඒ සඳහා. දැන් අපිට පුළුවන් මේක කප්පාදුවකට යන්න. දැන් ඔයාලට පේනවා මේ කඳ මැදින් ගොඩක් රිකිලි ඇවිල්ලා තියෙනවා. මේවා මෙන්න මේ රිකිලි මෙන්න මේ ගානින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා අපිට අවශ්‍ය නැහැ. මේ වගේත් මල් හැදෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ ප්‍රධාන කැදේන ගෙඩි ටික විතරයි මල් ටික විතරයි අපි ගන්නෙ. එතකොට තමයි ඒකේ පෙනුම සහ හැඩය හොඳ මට්ටමින් එන්නේ. ඉතින් මේ වගේ රිකිලි ටික අපි කපන්න ඕනේ පළමු කප්පාදුව විදියට මේ කඳ මේ මැදින් කඳ මැදින් මේ අතු දෙක බෙදන්නට ඉස්සෙල්ලා පහලින් තියෙන කොටසේ රිකිලි ටික අනිවාර්යෙන් අපි කපාගන්න ඕනේ. සාමාන්‍යයෙන් පළමු කප්පාදුවේ දැන් ඔයාලට පැහැදිලිව පේනවා මේ මෙතන තිබ්බ රිකිලි ටික මේ වගේ පරිවාර අංකුර ටික අපි කපලා තියෙනවා. මෙතනින් උඩට දැන් මේ අතු බෙදෙන්න පටන් ගන්න තියෙනවා. මේ අතු බෙදෙන තැනින් හැම තැනකම අනිවාර්යෙන් මලක් එනවා. ඉතින් මේ පළමු අතු බෙදීමේ තැනින් මල් දෙකක් එනවා. දෙවෙනි අතු බෙදීමේ තැනුත් මෙතන අපිට මල් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේත් එක මලයි. එහෙම එහෙම උඩට ගියනවා. උඩට යද්දිත් අපි මේකේ ප්‍රධාන අතු දෙකක් විතරයි නරතු කරන්නේ. දැන් පළමු කප්පාදුවේ විදියට ගෙඩි කඩන්න ඉස්සෙල්ලා අපි කරන්නේ මෙන්න මේ කප්පාදුව විතරයි. එතනින් එහා කප්පාදුවක් කරන්නේ අතම්මය මේ පළවෙනි ස්ට්‍රෝ මලක් කඩනවා දෙවෙනි මල තුන්වෙනි මල කඩලා හතරවෙනි මලේ ඉඳන් තමයි නඩත්තු කරන්නේ. එහෙම කරන්නත් පුළුවන්. මේ දවස්වල දැන් ඉදිරිදි බෙල් පෙපර්ස් මිල ඉහළ යයි. ඒ හින්දා අපි මේ ගෙඩි ටික තියාගන්නවා. තාම පැලේ උස නැති හින්දා අපිට මේක තියාගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි කප්පාදුවේ විතර මෙන්න මෙතනින් පහල ටික අපි කපනවා. එතනින් උඩ ටික අපි කපන්නේ මේ ගෙඩි පළවෙනි ගෙඩි මුරේ කඩලා ඉවර වෙලා තමයි මෙතනින් උඩට අපි කප්පාදුවට යන්නේ. ඉතින් මේ මීඩියාක තා හොඳ මට්ටමින් තියෙනවා. සාමාන්‍ය තෙතක් තියෙන්නේ. ගොඩක් අපි වතුර දාගත්තේ නැහැ. මොකද හිටු මෙරි වගේ රෝගෙ එන්න පුළුවන්. මේකට අවශ්‍ය පොහොර ටික ගානට දෙනවා. ඉතින් පැල ටික හොඳට තියෙනවා. හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් මේ තත්ත්වෙන් අපිට මේ පැල ටික ඔක්කොම කපන්න පුළුවන්. දැන් මේ පැලේ ගත්තමත් අපිට පුළුවන් මේකෙත් එහෙමයි රිකිලි ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට කතුරක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අතිමුත් කඩන්න පුළුවන්. ඉතින් අතින් කඩන ඕන අනිවාර්යයෙන් මේ නියපොතු සැරේ වදින් නැති වෙන්න හරි මට්ටමින් කපා ගන්න. ඔයාට මේ වැඩේ කරගෙන යද්දි කාලයක් කරගෙන යද්දි අනිවාර්යෙන් අතට හුරු වෙනවා. එතකොට ඔයාට ලේසින් මේ දේ කරන්න පුළුවන්. දැන් මේකෙත් අපිට කපා ගන්න පුළුවන්. දැන් මේකෙත් ඒ වගේම එකම මට්ටමින් ඔයාලට පැහැදිලිව පේනවා මේ පැල 99ක් 98ක් එකම මට්ටමේ තියෙනවා. ඇතම් සාකවල පොඩ්ඩක් උස මට්ටමේ වෙනසක් තියෙනවා පැල දෙක තුනක වගේ. සමස්තයක් ඉදිරිය ගත්තම ඔක්කොම එක හා සමානව හැම එකේම මල් පිපිලා තියෙන එක ගානකට හැම එකේම ඒ වගේම රිකිලි ඇවිල්ලා තියෙනවා. දැන් කප්පාදු කරන්න ඕනි. ඇතම් පැලවල සාමාන්‍ය ටිකක් රිකිල්ල වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. ඒ ඔක්කොම කපන්න ගොඩක් අය කප්පාදුවට බයයි. මොකද මේ වගේ මලක් හැදිලා ගෙඩියක් එයි. එහෙනම් මේක කපන්න බෑ. දුකයි සමහරක් අය. නමුත් හරිතාකාරව කරද්දි පළවෙනි දේ තමයි හරිම කප්පාදුව. කප්පාදුව ඇතුලේ තමයි මේක ඇතුලේ අපි ගන්න අස්වැන්නේ කිලෝ ගාන, ඒ වගේම අස්වැන්නේ ප්‍රමාණය, ගුණාත්මක භාවය හැමදේම තීරණය වෙන්නේ මේ කප්පාදුවත් එක්ක. එන්න කප්පාදුව කරන්න ස්මාර්ට් ඇග්‍රි YouTube නාලිකාව ඔය අලුතෙන් බලන අපිට subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් දේවල් අනිවාර්යෙන්ම ඔයාලා දැනගන්න ඉගෙන ගන්න පුළුවන් අපි හා සම්බන්ධලා හිටියම. අපි බලමු දැන් මේ කප්පාදුව ඉවරේලා මේ ටික අපි කප්පාදු කරන මේ දවස් දෙකේ කප්පාදු ඉවරලා නැවත ආය හොඳ පොහොර ප්‍රමාණයක් පටන් ගන්නවා. දැන් මල්ලල්ලා තින්නේ මේ මල්ලලින් එන ගෙඩි ටිකක් හොඳට රැක ගන්න ඕනේ සහ හොඳම ප්‍රමාණයෙන් අපි වෙළඳපොළට දෙන්න ඕනේ. එහෙනම් අපි පොහොර ටිකක් දානවා ඉස්සරහට. මොනවා දාන්නේ කියලා පොහොර බලමු. අපිත් එක දිගටම රැඳීමු.
මේ වගාවේදී දැන් අපි සතියකට හොඳ පොහොර ප්‍රමාණයක් දෙන්න ඕනේ. සාමාන්‍ය මේ වගාවේදී අපි ඇල්බර්ට් එක සතිය ගෑම් දෙකක් විතර මේ වගාවට වැටෙනවා. ඒ වගේම K40 කියන පොහොරේක අපි මේකට සතිය ගෑම් දෙකක් විතර වැටෙනවා. ඒ වගේම තමයි කැරසි බූස්ටර් එක සතිය ගෑම් එකක් වගේ මේ වගාවට වැටෙනවා. ඒ වගේම 30 10 10 කියන පොහොර එක 30 10 10 NPK ආදී සහිත මූලික පොහොරක් මේ වගාවට සතිය ගෑම් එකක් වැටෙනවා. ඇල්බර්ට් එක K එක කැරසි බූස්ටර් එක ඒ වගේම 30 10 10 කියන පොහොර වර්ග ටික මේ වගාවට වැටෙනවා. ඒ වගේම තමයි නොවටෙක් එකේ තියෙනවා ප්‍රීමියම් කැටි එන්එස් කියන පොහොර වර්ග තුන. ඒ පොහොර වර්ග තුන අපි මේ වගාවේ උණුසා බලලා නැත්නම් වෙලාවට දිය කරලා මුලට දානවා. නැත්නම් අවස්ථාවකදී කැටකින් මේ වගාවේ මාධ්‍ය දාන්න පුළුවන්. නැත්නම් අපිට දිය කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මේ වගාවට අවශ්‍ය වෙන පරිදි ඉදිරියේදී පොහොර ටික දාලා අවශ්‍ය වුණොත් ඒ පොහොර වර්ග තුනද අපි මේ වගාවට භාවිත කරනවා. ඒ වගේම දියර පොහොර වර්ග තියෙනවා. මම ඊට කලින් වීඩියෝ දාලා තියෙනවා විවිධ දියර පොහොර තියෙනවා. ඒ දියර පොහොර අනිවාර්යෙන් අපි මේ වගාවට පාටිකට සැරයක් හෝ දෙකක් අනිවාර්යෙන් ස්ප්‍රේ කරනවා. ඉදිරිලා විදියට ඇකෝනිල් එක අනිස්කාරක මැන්කොසොප් දෙක කියන එක මේ වගාවයි භාවිත කරනවා. රුමිනාස විදියට අනිවාර්යෙන් සතියේ දෙවරක් විතර රුමිනාස කියනවා කොහොම එක එකක් යනවා. ඒ වගේම අපිට හැබදක් කින්නක් අත ප්‍රොටෝකෝස් එකකට මාරුම් මාරුවට මේ වගාවට භාවිත කරන්න පුළුවන්. නැත්නම් වර්ටිකෝ කොරිජන් වගේ දේකුත් භාවිත කරන්න පුළුවන්. මොකද දැන් මේ කප්පාදු කරන වයස මේ වගාව තියෙන්නේ මේ දවස්වල කප්පාදු කරලා ඉවර වෙලා නැවත හොඳට මේ පවුම් බල කියපු කොහොමද කියන මේ වගාව ලබා දෙනවා. ඒ ලබා දෙනවා අපි බලු ඉදිරියේදී වෙනස කොහොමද කියලා. ඉතින් ඔයාටත් මේ විදිහ හරිතාගාරයක මේ වගේ රක්ෂණතරේ වගාවක් කරන්න අවශ්‍යතාවය තියෙනවා. වගා උපදේශ අවශ්‍යතාවය තියෙනවා. මෙන්න මේ අංකෙට කතා කරන්න ස්මාර්ට් ඇග් නීති කාර්යාලයේ මේ අංකෙට කතා කරලා නැත්නම් මැසේජ් එකක් දාන්න මේ අංකෙට ගාලවකට පුළුවන් තව සම්බන්ධ කරගන්න. මේ විදිහන්දරේ වගාවක් ඔයාගේ හරිතාගාරය කරගන්න පුළුවන්. මේ හරිතාගාරය කරලා මේ දේශක සභාවක් දාලා දෙනවා. බලමු කොහොමද ඉදිරියේදී මේ වගාවේ පළදාව වැඩි වාර තේරෙයි කොහොමද මේ කොල්ටිව කියලා. ඉතින් අපිත් එක දිගටම රැඳෙන්න. ඔයගේ මේ වගේ හරිතාගාර ඉදිරියේ හරිතාගාර ඉදිරියේ මේ වගේම ජල සම්පාදන පද්ධති, ගෝඩක්, මීඩියා, ඒ වගේම පළ වර්ග, බීජ වර්ග, පොහොර වර්ග හැම දෙයක් තියෙනවා. ඔයාලට අවශ්‍යතාවය තියෙනවා මේ අංක අසුජ්ජත් දාගන්න. ඒ අවශ්‍ය ටික ඔයාලට ලබා ගන්න පුළුවන්. වෙන උනාරි ගැටලුවක් උනාරියක් දැනගන්න තියෙනවා නම් මාත් ඇවිත් යුරුලාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මේ නම්බරේ මෙසේජ් එකක් දාන්න. ඔයාට අවශ්‍ය දේ අනිවාර්යයෙන්ම මට ඉඩ ලැබුණ වෙලාවක අනිවාර්යයෙන්ම ලබා දෙනවා. එහෙනම් මින් එන්න එකෙක් සුබ දවසක් කියන්නේ.